අද අපි කතා කරන්නේ ගිනියම් මාළු ගැන. අපි දන්නවා සමහර මාළු වර්ග, විශේෂයෙන්ම බලය, කෙලවල්ල වගේ මාළු වර්ග ගොඩක් අය පුංචි දරුවන්ට දෙන්න කැමති නැහැ. ඒ මාළු හරිම ගිනියම් කියලා. අපි බලමු මේ මාළු ඇත්තටම ගිනියම්ද, මේ මාළු පුංචි දරුවන්ට දෙන්න හොඳයිද නරකයිද කියලා මේ වීඩියෝ එකේ. අපි දැන් බලමු ගිනියම් කෑම කියන්නේ මොනවද කියලා. අපි හුරු වෙලා ඉන්නවා සමහර ආහාරවලට ගිනියම් කියලා කියන්නේ, එහෙම නැත්නම් උෂ්ණ ආහාර කියන්නේ, තවත් සමහරවලට සීතල ආහාර කියන්නේ. හැබැයි අපි හොයලා බලුවොත් එකම ආහාරයට සමහර අය කියනවා ගිනියම් කියලා, සමහර අය කියනවා සීතයි කියලා. උදාහරණයක් රඹුටන් ගත්තොත් සමහර අයට ඒක උෂ්ණ ආහාරයක් කියලා කියනවා. ඒ වගේම සමහර අය කියනවා රඹුටන් වලට සීතල ආහාරයක් කියලා. ඉතින් දැන් මාළු වලටත් ওই කතාව කියනවනේ. සමහර මාළු ගිනියම් මාළු කියනවා. ඒ කරලා විශේෂයෙන්ම පුංචි දරුවන්ට, ලදරුවන්ට මේ මාළු ආහාරයට ලබා දෙන්නේ නැහැ, දරුවන්ට නුසුදුසුයි කියලා. ඇත්තටම මේ මාළු ගිනියම් වෙන්නේ ඇයි කියලා විද්‍යාත්මකව හොයලා බැලුවොත් අපිට එක්තරා කාරණයක් අහු වෙනවා. මාළු වල තියෙනවා හිස්ටමීන් කියලා රසායනිකයක්. කෙලවල්ල බලය වගේ මාළුන්ගේ මේ රසායනිකයේ ටිකක් විතර වැඩි. එතකොට අපේ ශරීරයේ හිස්ටමීන් අසාත්මිකතාවයක් ඇති වෙනවනේ. එහෙම තමයි ශරීරයට ගත්තට පස්සේ මේ හිස්ටමීන් හින්දා අපේ උගුර කසනවා, ඇස් රතු වෙනවා, ඒ වගේ ලක්ෂණ එන්න පුළුවන්. එතකොට අපි හිතනවා මේ ආහාරයේ හරිම ගිනියම් අපේ ශරීරයට හොඳ නැහැ කියලා. ඉතින් කෙනෙක්ට යම් කිසි විදියකින් මේ මාළුන්ට අසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ මාළු දීම අඩු කරනවා හරි, එහෙම නැත්නම් නොදී ඉන්න පුළුවන්. හැබැයි එක්කෙනෙක්ට ආවා කියලා තව කෙනෙක්ට ඒක අනිවාර්යෙන්ම එන්නේ නැහැ. විශේෂයෙන්ම එකම පවුල වෙනවා එක්කෙනෙක්ට අසාත්මිකතාවයක් මේ ආහාරයට මාළුවට ආවා කියලා අනිත් අයට එන්නේ නැහැ. ඒ නිසා දරුවන්ට බලය කෙලවල්ල හරිම පෝෂණීය ආහාරයක් රතු මාළු. ඒ නිසා දරුවාගේ හිමොග්ලොබින් ශරීරය ලබා ගන්න සුදුසුම ආහාරයක් බවට පත් වෙලා තිනවා. ඒ නිසා මේ මාළු දරුවාට අනිවාර්යයෙන්ම දෙන්න, දරුවාට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ හිස්ටමින් අඩු කරගන්නත් අපේ ආහාර පිසීමේදී ක්‍රමවේද අනුගමනය කරන විශේෂයෙන්ම කාන්තාවන්. දැන් ගොරකා කියන්නේ හිස්ටමින් කියන රසායනිකයේ බිඳ හෙලන්න පුළුවන් සංයෝගයක් කියලා හොයාගෙන අඳුරගෙන තිනවා. ඉතින් ගොරකා යොදන්න අපි දන්න ඇබුල්තියල් හදද්දි වගේ ගොරකා එකතු කරනවා, ඒ වගේ මාළු වට හදද්දිත් ගොරකා එකතු කරනවා. මේ ගොරකා නිසා අර හිස්ටමින් රසායනිකේ බිඳ වැටෙනවා. එතකොට අර තියෙන ලක්ෂණ, අපි ගිනියම් කියලා කියන ලක්ෂණ අඩු වෙනවා. ඒ වගේම මාළුවා ටිකක් පරණ වෙන්න, මාළුවා තැලිලා පොඩි වෙලා නම් ඒ මාළුන්ගේ මේ හිස්ටමින් කියන රසායනිකේ වැඩිපුර තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. එතකොට අලුත් මාළු පරිභෝජනයට ගැනීම, විශේෂයෙන්ම දරුවන්ට දෙනවා නම් අලුත් මාළු බලය කෙලවල්ල හොඳ මාළු, ඒ මාළු ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. මම නැවත වතාවක් කියන්නේ පෝෂණීය වශයෙන් දරුවට වැඩිහිටියන්ට ඉතාමත්ම හොඳ ආහාරයක් මේ මාළු. එතකොට ගිනියම් මාළු කියලා ඒ මාළු පරිභෝජනයෙන් වෙනස් කරන්න, එහෙම නැත්නම් අයින් කරන්න අවශ්‍ය නැහැ. දරුවන්ට, වැඩිහිටියන්ට මේ මාළු ලබා දෙන්න පුළුවන්. මේ වගේ සෞඛ්‍ය කාරණා ගැන ඔයත් දැනගන්න අවශ්‍ය නම් අපේ SL Dog YouTube channel එක subscribe කරන්න. ඒ වගේම subscribe button එක ගාව තියෙන සීනුව රූපයත් ඔබන්න. ඔබට එතකොට අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින්ම ඔයාට දැනගන්න, දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය ගැටලු දැනගන්න අවශ්‍ය සෞඛ්‍ය කාරණයක් තියෙනවා නම් පහල කමෙන්ට් කරන්න, අපි සූදානම් ඉදිරියේදී ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න.